න්න දුවේ පුතේ අපි දෙදස් හතරේ ප්‍රශ්න පත්තරේටත් ආව මේ පරිච්චේදේ අපි දැන් දෙදාහ දෙදස් එ දෙදස් දෙක තිදස්තුන මේ ඒක කියරදාල සීරු ප්‍රශ්නාවරණය කරලා අවසාන දැන් දෙදස් හතර හොම අන්ගිදිරීට ඉමින් සීරුව එක කියවල බලමු ප්‍රශ්න පැහැදිලිව. අපි සිද්ධාන්ත කරුණු කොච්චර දන්නවද කියලා තමයි මේ බහුවර ප්‍රශ්ණවලින් ක්ෂා කලවල බල. යම් දෙන ලද කාල පරිච්චේදයක්. ඔය කිසියම වර්ෂයක් ගැනනකය. අපන එන මිල සීට විස්සකින් ඉහල ගොස්. අපන එන මිලදර්ශකයේ වෙනස සීර විස්සක වැඩිවීම. වෙළඳ අනුපාතයේ සට විසිපාකි අයාපත් වූයේ නම්. අප ආනවා ආනයන මිල දැ අපන එන මිල සීර විස්සකින් ඉහර ගියාන වෙළගනුපාතිය අයහපත් වෙලා තියෙන්නේ ආනන මිල ඉහලයාමක් නිසා ආන එන මලදර්ශක වැඩිවීමක් නිසා අපි ගොඩක් පැත්තකට හිමින් සීර්ුවේ ප්‍රශ්නය හොම සීරුමාරු කරලා එඩකඩ ඇතිවෙ පේ තිින්ටදල සිද්ධන්ත පොඩ්ඩක්කමි මතකරන වළඳ අනුපාතය ගැනීමමේ කියන් හොඳයි. විළධනුපාතය. මතකයි අපනයන මිරදර්ශික බිදුව ආනයන මිරදර්ශිකින් වැඩිකලා සී ඕකනේ විළඳනුපාතයේ. වට අදාල දත්වයන් කීපයක් තමයි මේ කියන්නේ නැවතත් බලන් මෙ විදිහට හොඳ දැන් ඒකට අදාළම මෙතන දීර දින සංඛ්‍යයා දත්තාමමනවාද කියබල අපට කී නොමෙන්ට මේ විදිහ පනවේයටයක්ද අපල එනමිල සියට විස්සකින් ඉහල ගියා අපි තු මේ ඉහරයන්න කලින් පදනම් වර්ෂයේ අප නයන මිර දර්ශකයේ සී අත්තිබුණ එන මිරදර්ශක සීයක් තිබුණ ඒමනං වෙනධනුපාතයගේ සීයක් වෙනවනි උව වගේ පදනමක් හදාගන මේ තර්කයට එන්න පුංචි තර්කයක්ති පැදිලොකීල දෙන්න. අප නෑන මිරදර්ශකේ ලවේ ආන එන විරදර්ශකේ හරි හැටිට ගන්නවා. අප නයන මිරදර්ශකේ ආනයන මිරදර්ශකේ බෙදලසීයෙන් වැඩිගුරම එනාගේ වෙනධනුපාතයගේ ලාකිරීම දැන් අපි අපට දීරතින පනිවිඩේ. පැ හඳුගම වෙන දනුපාති සට විසිපාකින් අයපත් වූවා මේ සසිට සියට විසි පහකින් වෙන දනුපාතයේ අයහපත් වවා නම් මේ ප්‍රශ්නය කියනවා දැන් වෙන දනුපාතය හැත්තපාක් බවට අඩු වෙලායි තිය ප්‍රශ්නකයන් සියට විසිපහකින් අයපත් වනා සීකට තිබුණා නම් එහම පදනම හිතන්. සීර විශිපාකින් අයපත් වනා කියන්නේ වෙන ධනුපාතිය වර්තමානාගිහිනම් ඇත්තපායි සීයක්ත විච් අනුපාතය ඇත්තපායි. දැන් එහම වෙලාතියන්නේ කොහොමද සීයෙන් වැටි කරලා තියෙනවා අපනෑන මිරදර්ශකයේ බිදීම ආනයන මිරදර්ශකය. දැන් අපනෑන මිරදර්ශකය ඉහනගී බවක් කියනවා. කොච්චරකින්ද. අපනෑන මෙල සියට විස්සකින් හිලගියයා සීරදි ිච්චි අපනන මනිරදශක සීට විස්සකින් හිලගියා ඇත්තරම එක සය විස්ස වනාාන. සීය සීට විස්සකින් ඉහලගියා නං ඔය කියන දෙල්ලද කාලපරිච්චේද තුළ මේ තරක යනුව අපනෑන විර්දර්ශකීම නං එක සය විස්සක් වෙන්නටමාග. දැන් අපනෑන නිරදර්ශක කියල යද්දී වෙනධනුපාති පිරිහින්නේ මක් නිසාද මේ අපනයින නිිරදර්ශකය ඊරග අරත් වඩා වැඩිවේගකින් ආනයින මිරදර්ශකය ඉලයාවක් නිසා. දැන් අපේ ප්‍රශ්නිති ඉන්න වෙන්න මෙතන ආනයින මිරදර්ශකයේ වැඩිනේ සේටකීයකද. මේ එක්සොලට අදාළ උත්තරේ හොයාගත් තරම් මේ ප්‍රශ්නිට විසඳම අරුමයක් මෙ ඔන්න තාරකය. මේ තමයි ඔබට ඒක නිවැරදිව? ද්ධාන්ත කරනු මතක් කල්ල උත්තරේ ගණන්න තින තරකය මීට වඩා ශෂණිකව විකල්පටක මෝලිින් හදන්න පුළුවන් නමුත් ඔයාට ඔරොත්තු දෙෙන මට්ටම තමයි මේ කියල දුන්න එහිමනං දැන් අපි මේ කොහොමද ගලපගන්නේ පොඩ්ඩක් අප මෙතන විිස්සිදු හදාගනිින්. දෙැවාට එහෙමනං දැනෙනවා එක සය විස්ස අපන එන බිර දර්ශකය අපි නොදන්න ආන අයන මිරදර්ශකයෙන් බෙදලා සීම් වැඩිකරපුුවම එනවාවෙෙන දැන්පාතේ ඇත්තපාක් මක් නිසාද වෙරල් ධනුපාතයේ පැවති දත්වේ තිට සර විෂපාකින් පාතගියයි අප දුන්න පනිවිඩේ අයහපත් වන එමනං දැම්විතනින් අපි දත්තේ ලළපගම් කොඩ්ඩක් සර මාර්ක ඉඩ හදාගම්. තර්ක මේ විදිීට ගොඩනගාගන් වේග අපි හදාගම් ඔයගේේග හදාගන්න ෂනෙක උත්රේ ගන්න. නිවරදි ක්‍රමය මේකයි ඒමනං එක සිය විස්ස වැඩිකිරීම සය බිඳී මික්සමාන හැත්ත පහයි කියන්නේ. එක සියවිශ්සාපි සයම් වැඩිකරා තුළොස්දාහයි. ඒක බිදන මෙදනති ආනය විරදර්ශකය උත්තරේ නෝ හැත්ත පහක් නං ආනය විිරදර්ශකය කියන්නේ කෞද දොළොස්දා බිදන්න හැත්ත පහ එච්චනායි. දලොදා බිදුව හැත්ත පහ ඉනවා එක් කෞද ආන එනමර දර්ශකය ඉතිං අපි බිදර බලමු හැත්ත පහේවා එකක් තියනවා එකක්සිී විස්සට ඉතුරුුවයි හතලිස්පා බින්දුවයි හාර්සිහි පනාට හැත්ත පහේවා හයත් තියනවා තවත් බිින්දුවත්තියෙනවා එක්සී හැට අයි විලධානු පාත විය යුතු අගේ ඒමනං මෙන්න විස්තරේ බල මෙතැට අපි ගානිමු වකරලා ඒ අපි ගලපගත්තු කරුණු කාරණනාාටික ඔන්න පිරිිතුර හොඳින් බල මේ තර්කය අනුව සියට විස්සකින් එකසය විශ්ස දක්වා සීයක් තිබුණ නං අප නෑන නිරදර්ශිකය වැඩි වුණානං වෙන ධනුපාති අග වෙන්නේ අපි අතන ගණනය කරගත්තා ආන එන මිර්දර්ශක අපිට උත්තර කියක්ද මේ බෙදල බලපුවාම එතනින් අපි ලබාගත්තා එකසය හැටක් න්න ඉතින තින මෙින්න තිීයෙනවා ඉතිනවැයිඩීරබ. ඒනම් ආනයි එන පිරදර්ශික කේවියුත්තේ එක සිය හැට වැඩිකරාසීය දැන් ඔයාට උත්තරේ. එනවා හැදු හැම් පස්ස වෙන ධනුපාතයේ හැත්තපහ. දැන් හොදර සීවුවෙන් තර්ග කරන්න ප්‍රශ්යට උත්තරේීම කද කියෙන. අපෙන් ආලතියෙන්නේ මේ ඉක්සි හැට නෙමේ උත්තරේඒ එකසිහයට දියා බලල උත්තරේ කියන්නුව. අපනෑන නිරදර්ශකයේ සයේයට විශ්සකින් වැඩිවෙලා එක සේ විස්ස වුණා නං ආනයන නිරදර්ශිකේ ඊට වඩා වැඩිවේකින් සේට හැටකින් වැඩිවෙලා එකසේ හැටක් වුණා. අපි පදනම ගත්තු ගැන සංසධනය කළ බලන්නේ. සීක්ව තිබුණ අපනෑයන නිරදර්ශකය සයේ සිට සීරවිශ්සකින් එක සේ විශ්සදක්වා වැඩි වුණා. ආනෑන නිර්දර්ශකේ සයේසිට සට හැටකින්. එකසිේ හැට දක්වා වැඩි වුණා අපනෑන නිරදර්ශිකයේ වැඩි වන විට ඊට වඩා වැඩි වේගයකින් ආනයන නිරදර්ශකයේ වැඩි වුණා අපනයන නිරදර්ශකගේ සීර විස්සකින් වැඩිවිද්දී ආනයන නිරදර්ශිකගේ සට හැටකින් වැඩි වුණා උත්තරේව ඇන්න. මෙන්න පිරිතුර ඔබට බොහොම පහසුවෙන් නඳනාගන්න පුළුවන් තැකතියෙනවා. සීට දාසයකින් නෑ එක වැරදි දැන් උත්තෙරෙ අපිළඟ තිීන. අපි උත්තට යමකිලි සීර වි්සකින් නෑ සීර විෂිපාහකින් නෑ සීර හතලකින් නෑ ඔන්න උත්තරේ. සීයට හැටකින් වැඩිවීතුවී. සීියයක්වොතිබූ අපනැද මිර දශකගේ සීර විස්සකින් වැඩවිලා එක සිය විස්ස වුුණානන්. සීයක්ක්කව තිබූ ආනයමි දශකයේ සීර හැටකින් වැඩවිලා එකසිේ හැටක් වුණයි පස්සේ තවයි අර සීයක්ක්ව තිබිච්චි වෙල දනුපාතියේ සීර විසිිපාහකින්. ඩු වෙලා හැත්ත පහදක්වා අයහපත්තත්තුයිකට පත්වෙන්නේ විරධන පාතියේ පිරිහීම අපි එෙක් ගලපගත්තු තර්රක තමාමී දන්න. අපනයින මිරදර්ශකේ ආනයින මිරදශකින් වැඩි කළ සයෙන්. අපනයින මරදර්ශකගේ, ආනයින මිරදර්ශකින් විදල සයම් වැඩිර පන් විරධනු පාති ඉනවනං. ආනන මිරදර්ශයක යද කියනක තමයි. අපටති බිච්චි කුතුවලේ අපි දැනගත්තදැන් ආනයන විරදර්ශකේ ආවායික සය හැටත් ඒ එකසිී හැටක් කියීලා කියන්නේ. කලින් සීයක්ක් තිබු නං එට හැටක වැඩිවෙලා එකසි හැටක් වුණේ මෙන්නේ නිසා. සයේ සිට එකසි හැට දක්වාට හැටකින් ආනයින ිරදර්ශකයේ වැඩිවීමේ පිළිතුර. මංඒ පිරිිතුර කියීරදන්න. එච්චර වෙලාවක් ගත්ත පාගගේ විාග ප්‍රශ්න පත්තර මේ ප්‍රශ්නපත්තරටත් අදාළ පිළිතුරු පත්‍ර මං ඇගීමේ නිරත උනහමට මදකයි බෝධනෙක් මේ මෙච්චර සියම්. ගණනය කිරීම වෙනත් විකල්පක මෝස්සයගිල්ල වැරදි උත්තර තමයි හදලති. ඒ නිසා විදට ප්‍රශ්නයක් ත්තාම ප්‍රශ්නය සාර ගීහි ඒකට අවශස සීදු සිද්ාන්ත කරු මත් කරලා එවැනි ප්‍රශ්නයක් නැවත ලැබුණොත් ඊලට ඔ පහට කහොම චෙල්නෙන අණුපාතයන් පිරිිතුරු ලබාගන්න අවශ ශක්ති තමයි ඔබදුන්නේ එතනදී මතක තියාගන්න අර අපනයන මිල දර්ශකය. ඒක තමයි ලවය හැටියට එන්නේ හරි හැටිටිඉන්නේ ආනයන මීරදර්ශකය ඒ නිසයිමං හැම අවස්ථාවකම මේ වෙන දනුපාති කියරදිෙනකොට මතක් කල කියන්නේ හෝඩි අකුරු පිල්වට යන්න අයන්න ආයන්න කියලා. හොදයි ඒ ප්‍රශ් නිවරයි හි බලමුදැන් දෙදස් හතරේ දෙවෙනි බහවරට ප්‍රශ්නිමක් ලැවිත්යෙන්නේ. ශ්‍රීලංකාවී ව්‍යාපාර කටයුතුර නිරත්ත? විද සමාම් අෞජාතික සවාගම් ඒමතන් මෙරට ව්‍යාපාර කටයුතුරු නිරතයි විදේශී සමාගම් ඒවායි කොටස් ප්‍රාග්ධනය හිමිකරුවන් ආුජකයන් කවරුන්ද විදේශකයෝ ඔයගන මේ කියනවා. ඒ කොටස් ප්‍රාග්දනල ගෙවතු ලාබාන්සකෙන වෙන්දඩෝනමේ කියන්නේ ලු අපි කියවලබලම මතමමාාවවෙන්නේ ශ්‍රී ංකාව ව්‍යාපාර කටයතුවල නිරත විදේශී සමාගම්. සම විදේශ කොටස් හිමියන්ට ලාභාංස ගෙවන විට එම ගණදිෙනනුව ශ්‍රී ලංකා ගේෙවුම්සේෂ ලීකනයේ සටන් කරන්නේ. හොඳයි තේරුම්ගන්න හරිට විදේශීය සමාගම් ශ්‍රී ලංකාව තුලව්‍යාපාර කටයුතු නිෂ්පාදන කටයුතු. ආෝජන කලාපේ තුළලමල ්‍රීලංකාජන ණඩ ල්‍යාදංිවෙ. ටනාක කොංගල බියගම වගේ ප්‍රදේශල ඉතාම ප්‍රසිද්ධ විදේශීය සමාගම් ඔවුන්ගේ කර්මාන්ශාලා ක්‍රාත්ම පෙනවා ඒවායි කොටස්සමියන්ට විදේශයකයන්ට ඔන්ගේ ලාභාංස ගියනවනං දැන් ගේුම්තුන ලේකන මේ ලාභාංස ඇතුළත් කරන්නේ කොතනද ජංගම ගිනුමි වෙනදගිනුමද නෑ වෙනද බාන්ඩ නෙමි සේවාගිනුම දැන සේවානෙමි ප්‍රාථමි කාදායම්. සාධකාදායම් විවසායකත් ලාභාංෂය කොටස්සිමියන්ට ඒ විවසායකයන්ට ඔුන්ගේ අයිතිය වෙනුවෙන් ගෙවන ලාභාංෂය ප්‍රාථමි කාදායමක් සාධකාදෑම් ගෙවීමක් එමනං ඒ ඇතුළත් වන්නේ ගෙවම්තුනන ලේඛනේ ජංගම හෙවත් වර්තන ගෙනුමේ බා්ඩගෙනුමද නැත සේවාගනුමද නැත ඊළඟනම කදගිෙනුම විදේශ ප්‍රාතුමි කාදායම් ැබීම් ගබවීමම් සටාකරන විදේශ ප්‍රාථමිකාදෑම් ගෙනුම දැන් පිළිතුර නිශ්චිතයි හනුරගන්න විකල්ප වරණයන් අතර නිවැරදිවාගේ කොතනද තියෙන්නේ ෂණිකෝබට එක එල්ලේම යන්න පුළුවන් වර්තනගිනුමේ ශුද්ධවර්තන සංක්‍රාම නෙමෙයි ශුද්ධවර්තන සංක්‍රාම කෑනෙ දවිතියාදායම් දෙවනෝ කියීනවා වර්තන ගිනුමේ ශුද්ධ ප්‍රාථමිකාදෑම් ගිනුම ශුද ප්‍රාතිිකාද මගිුම ප්‍රාතිික දෑම කිිනුේ ලබෙන සේෂයේ ුද්ද ේෂය අපි සයිටල් ගනිසා මෙන්න පිරිිතුරාපට ලැබුණා අපි බලමු අනි පිරිතුරු ඇයි වරදින්න කියලා වැරදේවල් හඳුනාගැනීමත් නිවැරදදිී තෝරාබේරා වංකරගන්නට ඔබට මහගර කුලක් වට නිසා අප ඊනගවාකි බලු ඇයි අපි ප්‍රතික්ෂය කරන්නේ. වර්තනගිනීමේ ශුද්ධ සේවාගිනුමතුල සේවාග තුල ගැන සේවාග නු. ඊළඟට ප්‍රාග්ධන සහ මුල්ලගෙනුම ප්‍රාග්ධන සංක්‍රාම ප්‍රාග්ධන සංක්‍රාමයක්න වසායකත් වෙනුවෙන් හිමි ලාද ඉපීම. ප්‍රාධන මුල්ලගෙනු මේ විජුවිදේස ආයෝජන නෑ මේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිීලාබයයි. විවසායකත් වෙනුවෙන් ලාභාංෂයි. නිශ්චිතවම නිවැරදි පිළතුර වර්තනගෙනේ ශුද්ධ ප්‍රාත්මිකාදෑ ගෙනනුමත් තුළ ඒ දිත්ත සටානත් උබට මතක් කරන්න කළුවන් ඒ ප්‍රාත්මිකාදෑම ගිනුම් තුල සටාන් වෙන්නේ හරිනාගයක් හර හොඳයි අපි බලමු ඊළඟ පීවරටයන. තවත් බහවරන ප්‍රශ්නයම. ලෝකවෙළඳ සංගිධානයේ ප්‍රධාන අරමුණක් අපි අන්තරජාතික සහයෝගවිතාව ගැෙන ඉගෙන ගනිින්දදි මේ සංගිධාන සියල්ල ගෙන විස් තරාත්මක සාකච්චා කර. ඒව හොඳින් නිරීක්ෂණය කරණ නැවත ඔය අලියගත්තු කෙටිසට මතකරන්න බලන්නේවා ඇයි අප වෙච්චර මහන්සුල කාලයක් අරගන කියලදුන්නේ මේ සියලු ලකුණු එකක්වත් අතපස්සු කරන්නේ පව. ලෝක වෙන සංවිධානී ප්‍රධාන අරුණක් වන්නේ හිමින් සිරුව එකකිවල බලන් ඔබ හි අරමුණු සියල්ල මතකතයේ නරුණනදේ බහම ංඟ ළඟ යන පිරිතුර තිබුණනත් අපිට අවශ්‍යවම පිරිිතුර හඳුලගම්න්න. ගේුම්ශේෂ දුෂ්කරතාවයන්ට බහුණ පාන් රටවල් සඳහ කෙටිකාලීන අය පහසුකම් සැපීම. ඔබට තේරවායිවාකීම ඉන් එයාගේ අරමුණු තමයි ලෝකන සංවිධානය අරමුණුතුරන තිබෙන්නේ වන්දැ අර්මූ ලැස්තුවක කියන්ඩෙන්නේ ඔබටමේදී කියාගෙන යදදිී ඒ අතරින් අවශදී තොර බේරගණන පුුවන් සංවර්ධනය වන රටවලට මුල්්‍ය ආධාර ස උපදේ ැි කිය නි පිරිර පෙෙනේ. ලෝක වෙනදාම සම්බන්ධයෙන් අනුගමනය කරෙන ආරක්‍ෂණවාදී ක්‍රියාමාර්ග හිල් කිරීම ළගත් කියලබලන්න. තතරනිිපීවට විදේශ විනිමි අනුපාතයන් හැරම් පිරිබඳ ක්‍රමත්භාවයක් ඇතිකිරීම. ලෝක වෙනදාම සම්බන්ධයෙන් අனுම කරෙන අනුගමනය කරෙන ආරක්‍ෂණවාදී ක්‍රියාමාර්ක වැඩිකිරීම, ලෝක වෙනදාම ව්‍යප්තවෙන්න නං, ලෝක වෙන සංවිධානය නිතරම දිරි ගන්වන්නේ පොනඹ වන්නේ පාසුකම් සපයන්නේ. ප සංවර්ධනීම ලෝක වළදාම සම්බන්ධෙන් අනුගමනය කිරෙන ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ලිහිල් කිරීම. මොකද ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග සා ලෝක වෙනදාම පටු වෙනවා. ස්සීමාාවෙනවා ආරක්ෂණය නිසා ආනයනිික බහ්ඩ සඳහා තීරුබදු ඕ තීරුබදු නොන විධ උපක්‍ර හොස්සේ ආරක්ෂණය ක්‍රාම කරදදි වෙන්නේ ලෝක වෙනදාම හැකිලෙනවා ලෝකවෙෙන සංවිධන ප්‍රධාන අරමුණක් වෙන්නේ ඒ පුළුවන් තරං ජාත්‍යන්තර වළදාම ව්‍යාතකිරීමට අවශ්‍ය අනුග්‍රාය අනුබල පෙළබවි සැපීම එනිසා නිශ්චිතම පැහැදිල් පිරිතුරවෙන්නේ. ලෝක වෙනදාම සම්බන්ධෙන් අනුගමනය කරෙන ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ලිහිල් කිරීම. ඉතා පහසුවෙන් ලෝක වෙනදාම ව්‍යා්තවීමට අවශ්‍ය පාසුකම් පළඹවී අනුබලයන් සහ අනෙකුත් පරිසරය නිර්මාණය කරදීම. හොඳයි එමන අපි ඒ ප්‍රශ්යට කාලයේ ප්‍රමාණුවත් අපි ගත්ත කරපු කාලේ බලමීළඟ ප්‍රශ්නේම. දැන් බහුවරණ කොටස අවසානයි දෙදස් හතරය අවුරුද්ද දැන් අප විහෝවගත කොටසටෙනවා ම විස්තරාත්මක පිළිතුරු මෙතැන සියල්ලි දිරිපත් කරනවා පිළිතුරුට ප්‍රදශනය කරනෝ හොඳින් පැහැදිලි කරන අවශ්‍ය කෙටි සරහන් ඔයාගේ පැත්තෙන් ඔයා සකස් කරගන්න ඒකට වෙලා දෙනවා මේ ප්‍රශ්නිතා හොඳින් දෙතුුන් වතාවක් හොඳින් කිවගන්න බලම් හොඳමදේ ඔබ පලවෙනි වතාව කිටි සටනක් කදාගන්න මේ වීඩි එක බලද්ද ඉට පස්ස ඒ එක බල්ල නැවත ප්‍රශ්නුත්තර බලන්න මේ ප්‍රශ්නුත්තරබලන්න වීඩියෝස් එක පාරක්නම දිිතුමතාව බැලවට උබට වැඩි වෙන්න ඒක තමයි දැංගවයා පාඩන් කරනවා කියලා කෙරෙන්දව නැවත නැවද ීඩියෝගත්තෙක්ක පොඩි කඩදාසයක් පෑනක් පැසලත්තියාගන කිටිසන අදහද මෙකර පීට් කරන්න පාඩන් කරනව කියන වෙනදදා අපිකරපු පොත දිහා බලාගන්න පොතෙන් කිටිසටල් ලයාගෙන ඒ කටපාඩ කරන ක්‍රමේ මිදන්න මේක ඔබට යන්න තියන හොඳම අවස්ථාව කාර්තිිකය තු වෙනද හවුල් ේින්ම් බලොක්ස් ඒවාගේ වැදගත්කම වැඩිවෙමින් පවතිී ඔවු මේ ගෝලී කරණය තුළ වෙනද හවුල්ලල වැදගත්කම අතිශයෙන් වැදක. වෙනද හවුලට සම්බන්ධ වීමෙන් සාමාජිකරටකට ලබාගතහැකි ප්‍රතිලාබ කවරේද ඒ පිරිබඳ අපි කරුණු කියපයක් පෙළ තුර න්නටවුවෙන. සිද්ධනත කරුණ දන්නවද ැද කිරික මතරද. ඔබට මතක් කරන්න වෙන්නේ. මේ සියල්ලපි ඉස්පිල්ල පාපිල්ලක් නෑර් පරිච්චිද ගණාවක් පුොරා සාකච්ඡා කරලයි මේ ප්‍රස පත්තිරටාවේ ඒ උණුසුම් මතකයක්ත් එක්ක අපි වලමු ඊලඟට හනවා. ශ්‍රී ලංකාවේ දත්ත ඉක්දා සම්සී හැත්තෙ හතෙන් පසු. අපනෑන වියයි ඇතිවූ ප්‍රධාන වෙනස්කම් පරික්ෂා කරන්න ඒකන ශ්‍රීලංකාවේ දත්තයන් ඇසුරෙන්. එක්දා සම්සේ හැත්තේ හතිම් පස්සේ අපනෑන විියව ඇති වූ වෙනස්කාම් අර ප්‍ර්නයෙන් යුක්වෙලාතියෙන්නේෙ දැම්මම් මේ සම්පූන ප්‍රශ්නමිතන අරගන යඩතියන අවස්ථාවමකද්දකයක පැදිලි කරලා ඊළඟ. ඒකරෝපරාමුූල, ඒ ප්‍රශ්ට කොටස් විංකර ලර්ගෙන ඒකරදාල පිළිතුර, ඒළඟම පැදිලි කරන්න ප්‍රශ්න උත්තරේ ප්‍රශ්නය උත්තරේ ඉසල්ල අපි සමස්ථයක් වචයෙන් ර වරෝල් ප්‍රශ්ිසල බලන්න ඉතුර ෑරයම්කිසි ආත්මිශ්වාසයයක් නැගෙනවා. මේ සල්ල පාඩන් කල්ලතියෙන්නේ මේ සියල්ල අපි ආරණය කල තින දැන් පිපාසිං ඔබ උත්තරය දෙැගන්න ඔන්න ැන් පිරිතුර ඉදිරිපත් කරන විදි ඔයා උත්තරයද දන්නවා. ඒක හොඳයින් ඉදිරිපත් කරන විදිියයි අවශ්‍යවෙන්නේ. ඒ ප්‍රශ්නම තව කොටසක්. මෑතකාලේ ශ්‍රීලංකාවේ නිෂ්පාදන කරමාන්ත ශේෂත්‍රයේ තරකාරත්තුවේ පහත බැස ඇත ජාත්‍යන්තර වළඳ පල තුළත් අපට අවස් දායකතත්ව යක්තිෙන්නේ. සී ලාංකීය බහண்டවල ජාත්‍යන්තර තරකාරරිතුේ පිරහීමකිරී බලපෑති සාධ කවරේද. අපේගරික බලමු ඊළඟට හනවා. සීලංකාවේ ජාත්‍යන්තර තරංකාරත්තුය ඉහලනැන්වීම සඳහා ගතහැකි ක්‍රියාමාறு කවරේද. මෙතන ගැටළුවක් තිනෝ ඒක හඳනගන්නඕන ඒකට විස්තර කරන්නඕන ඒ ගැනලුවට පිළියම උබයෝජනා කරනටඕනේ. ගත හැකි ක්‍රියාමාර කවරේද. අන්න ඔබේ අභිමතාාන රූපී ප්‍රකාශ පිළිතුර තුළ තිබියතු. දැ ඒ කලින් රපරාමේති ිච්චි ප්‍රශ්න දෙකත් මේ ප්‍රශ් දෙකත් කොටස් හතරම ඔබට එකක්වත් අපහසු ප්‍රශ්නනමේ උබ නොදන්නදේවල් නෙමේ ඒ කරුණු විශය දැනුම් සම්භාරය තුළ ඔබහොඳින් ඉන්නවා දැංග අපේක පුොරුදු පුහුන් වෙම හරියට කකෝමද ඉදිරිපත් කරන්නේ ප්‍රශ්චනාවගේ අනවශ්‍ය වැැල් වටාරන් ලිය නැතුව පිදුර අවශ්‍යම ි කරුන්ට එක දිරිත්ක රාකාරය ප්‍රශ්නයි උත්තරේ එක එකක් එකනෙක පැදිලිව පිළවෙෙනෙන්. ඒ ප්‍රශ්න තමායදක් වන්වෙෙන්ට මතුකුරල ගත්යා කරින්ම් ප්‍රශ්නේ ට්‍රඩිම් බ්ලොක්ස් වෙළඳ හවුල්වල වැදගත්කම වැඩිවෙමින් පවතී. වෙනඳ හවුලකට සම්බන්ධවීමෙන් සාමාජික රටකට ලබාගත හැකි ප්‍රතිලාභ කවරීද ඔබේ පිළතුර තුළ මේ ප්‍රතිලාබ ගැනයි කියන්නට ඕනේ වවෙෙනද හවල් ගැන රච්චනාවක් ලීනක නෙවෙයි බල. ඔන්න පිළිතුර ඔයා මේ දැ රෝමිලක්කං එක කියරණ තියෙන්නේ. විවාගේ උත්තර ඇදි පරිස්සවව කියල දෙන්න ඕොන දැන් ප්‍රශ්නාංකා පිහිතම මේේ විභාගේ ප්‍රශ්නාංකා අට කියල් ය ගතකොටසේ ආකොටස ප්‍රශ්නාංක අට එමතවා එන්නේ. එකගේ රෝමිලක්කං එක ඇතුළෙවා උත්තර ලියත් දෑ රෝමිලක්කං එකට අදාල පිළිතුර ඇතුළේ රමිලක්කල් ලියන්න නපා ොකද මේ ප්‍රශ්ාව රෝමිලක්කන්ද එක ල්ළඟට නවාහෙම. බයි ප්‍රස පත්න ප්‍රශ් ගස්න්නේ අයන්නා අයන්න කියලයින අවස්ථාත්ති මේේදි රෝමිලක්කං ගොලි ුත්තේෙනවා. නිසා ඔබේ ප්‍රශ්නයේ රෝමිලක්කං එකනං ඒ ඇතුළේ නැවතුවා රෝමිලක්කං ගොලින් දිියන්නප මොකක් කරිස්ලකුනක්තරුක් අයන්න අයන් එමවන ABCී ඒත්කමක්නේ හොඳේ මදකදයනන්නේ මේ ප්‍රශනය ඇතු නැවත රෝමිලක්ංගොල ඩන්නෙප සමාර දරු ඒ වරද කරන ක අටේ රෝමික්ක එක උත්තරලිය අද උත්තරේ කොටස්නතුලේ ෝමික එකක තුනා අතර ඉට පස්සේ අර ප්‍රශ්නාක අටේ රෝමිලක්කන් දෙක වෙන ප්‍රශ්නයක්න ඉතින්ටගන් පස්සේ ඔබේ පිරිතුර සමහරක් පෙලාවට ඉදිරිපත් කරන විදි යම් හඳුනාගන්නට ගැටලුවක්ති නවා පිළිතුර පරක්ෂා කරන ගුරතුමාගුරතුමට නමුත් ඕන්න ඉතාම සුපරක්ෂාව නිරක්ෂණය කරලා ඔබටසාධහරයක් වනිධතිය නෑ නමුත්. අපේ අපේ පැත්තයෙන් උත්තරේ ලියද්දී තවත් අපේ අරක්ෂාව ගෙන බලන්න ොනේ හොද දැම් බල එමන මේ වගේ බුලටස්ොලින් මක්කරන්න නැතං ABC.ද කිරල් න්න අයන්න අයන දලවත් කවකුත් ප්‍රශ්නේතින අනු ු උොඳයි ප්‍රතිලා විශේෂ ප්‍රාගන්නේ ස පරිමානානුකුල පල අත්කර ගැනීමට අවස්ථාව සැලෙසෙන අතර ඒ දිගුකාලීන ආර්ථික වෘදධීයට අනුබලයක් වරද හවුල් තුලින් අන්‍යු්‍ය වශයෙන් මේ වරදාමර ලබාදන සයෝගේ නිසා හැම රටකටම පුළුවන් වෙනවා ඔන්ගේ සම්පත් විශේෂී කරණය කරන්න එමගින් විශේෂ ප්‍රාගුන්නේ හරහා පරිමානානුකුල පල ලබාගන්න එමගින් පරිමානානුකුල පිරිමැසුම් පිරිවැ අඩුකරගන්න අතරිික්ත නිෂ්පාතිතයන් අපනෑන කරමින් විදේශවුණ යපයන්න එමගින් තමටේ නිපදවියනොැකි. ඉපද වීමේදී සාපේක්ෂෝ අවාසදායක වාාන්්ඩ ආනෑනය කරන්න විශාල විදේශ වනිීමේ අර්බෝධයක් ඇති කරගන්න නැතුව ඊකාරණය බලන්න විශේෂ ප්‍රාගුණ්‍ය සාදයක දිග ගලාාගන ද රචනාවකේලිය අනිපාකාරර්ුණවශෂය වී කර එකට එකක් ලක්ුණ එක බැගබ විශේෂ ප්‍රාගන්නේ සහ පරිමානානුකූල පල තුළින් මංකලින් පැදිල කරගේ සාපීක්ෂ වාස අයටත විරදාාමනටති ඉඩකට පුරළුවන් ඇත. වාස්දායකදී විශේෂීකරණය කර විශේෂ ප්‍රාගුණන්නේේ තුළින් අතරික්ත නිෂ්පාධනය පරිමාණහළු පිරිමැසුම් ජාත්‍යන්ත්‍ර වෙනඳ පළ තුළ අඩු පිරිවෑකට තරයේ දී ඉදිරිටයා හැකි අපනෑන ප්‍රසාරණය කරගත හැකි ඒ උපේන විදේශවිනිේ ආනයන මිරදීගත හැකි තමරට නිලපේක්ෂ වාසදායකදී සාපේක්ෂ වාස්දායයිකද. තුමිනිකාරණයකිනවා. පාරිභෝකන්ට විශාල තේරීමක් කිරීමටත් අඩුමිලට බහන්්ඩ ආනෑනය කරීමටත් අවස්ථාව සැලසේ දැන්. මේ වෙෙන දවල්තුල හැමරටකඩු මේ විශේෂිකනවාසි ලැබෙද්දී. අපිට අප රටේ නිපදවෙන්ු හැකිද. අපේ රටේ නිපද නොඩා අඩු පිරිවයයිකට නිපදව හැකි රටකින් පාසු මිලකට ආනයනය කර හැකි. ඒකයි මේ කියන්නේ. විශාල තේරීමක් කිරීමටත්. අඩු මිලට බාන්් ආනෑනය කිරීමටත් අවස්ථාව සැලසේ. වෙළඳ හවුල් තුළ ලබෙන ප්‍රතිලාබ ඉවිතරක් නෙමේ. සම්පත් වඩා පළදායි අයුරින් භාවිතාවට අවස්ථාව සැලසේ සම්පත් නාස්තියක් නැතුව. එයින් උපරිම ප්‍රයෝජනය නවස්ථාවක් ලැබෙනවා මේ වෙළඳ හවුල් තුළින් අන්තර්ජාතික වෙනදාම සක්‍රියවීම නිසා. තවකාරණයක්. තරගීට මුහුණදීෙන් නොහැකි හොඳින් බලන්න. අකාර්යක්ෂම දේශීයේ කර්මාන්ත විවෙතින්. වඩා කාර්යක්ක්ෂම නිෂ්පාදන අංෂකරා සම්පත් ගලායාමක් ඇත්තනම සම්පත් ප්‍රතිව්‍යාප්තියක් අකාරක්ෂම ආයතන වෙතම්. කාරෙක්ෂුම ආයතන වෙතට මේ සම්පත් වඩාත් ප්‍රියෝජනයට ගත හැකි වඩාත් පළදායිලෙස වාසිදායක. පළප්‍රියෝජින අත් කරගත හැකි ශිීත්‍රය නවිට ගලායාමක් සිද්ධෙනවා මේ ජාත්‍යන්තන වීදිකා නිර්මාණවීම තුළ වෙළඳ හවුල් හරහා. නව තාක්ෂණය හුවමාරු කර ගැරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් සැලසේ අන්තරජාතික සහයෝගතාවේ තුළ මේ වෙනඳ හවුල් තුළින් තාක්ෂණය හෝමාරු කරගන්. ඉපමණක්නෙමේ ශිල්පීන් පුහුණු කිරීම වැනි. ඒදීවල් පවා මෙතුළින් වඩාත් අනුගඩායන් ලබෙනවා වඩාත් සුබවාදී පැත්තට. ආර්ථික නුවන ප්‍රතිලාභ පවාත් කරගත හැකි. කලාපී ආරක්ෂාව සංක්‍රමිණිකයන් පාලනය. මේ වෙනද හවුල් මත ඔවඩුන් අතල ඇති කරගන්නු ලබනයම්යම් ගිවිසුම් කුන්දේසි ඔොස්සේ සංක්‍රමණිකයන් පාලනය කරන්න පුළුවන්. ඒ විළඳ හවුල්ලලට සම්බන්ධ රටවල කලාපී ආරක්ෂාව තවුරු කරගන්නත් පුළුවන්. එ විදියට කරුණු හතරක් පහක් ලිවීම හොඳින් ප්‍රමාණවත් ඔබට සම්පූර්ලකුණුගන්න. ඒ ප්‍රශ්න ඊල කොටස අරදිකරම පෝවිිලක්කං පහත්්දක්කව හිීවන පීවර කීපයක් දැඟ එක එකක් අරගෙන එක එක වෙනවෙනම යන ගමන තමයි මේවා දකින්නේ. ඊලඟට අපෙන් හලති වුණ ශී ලංකාවේ දත්ත පරිහරණය කරමින් ඒ දත්තිදාගනින් එක්දා සම්සේ හැත්තේ හතෙන් පසු අපනෑන වීහේ ඇති වූ ප්‍රධාන වෙනස්කම් පරීක්ෂා කරන්න ඉතාම වැදගත් ප්‍රශ්නයක් කවදාටත් වලංගු ප්‍ර්නය හොඳින් ආයහගන්න ඕනක. ඔ ඉක්දාසම්ය හැත්ත හත විශේෂයි මීට කලිලුත් අපි ප්‍රශ් කීපේකදී අපනෑන වියුහයේ ආනෑනවිය සම්බන්ධය ඉක්දාසම්සය හැත්තේ හතත් එයින් පස්සේ යුගත් අතර කැපීපෙන වෙනක්දැක් අපි සිද්ාන්තකොට සිගෙන ගනිී මේ ගන වඩා හොඳින්වාට කියල දුන්නා. කොද හැත්ත හතවන තුරු පැවතිච්චි යම් ආවුර්ථතාර්ථික ක්‍රියාවලයකුත් තෙන් පසුවවෙච්ච වෘතාාර්ථිකයක් යැයි හඳුුවුනකියාවරිය තුළ විදේශනදාම උඩු අටකර වුණා. ඒ සමග එතෙක් අපනෑන වයහය තුළ කෘෂිකාර්මාංශීර හිමවෙච්චි තැන ඉතා කැපේ පේ නාකාරය කර්ුමාන්තංශයට විතැන්ගුණා අපි බලමු මේ සංඛයාදත්ත සමග ඒදේ මතක තියාගන්න මන් මේ රූපරාහමිතැට ගත්තේ ඉක්දා සම්සේ හැත්ත හත්ති අපනෑන වියෝහයත් න වවියෝහත් සම්බන්ධය කොතනකාරි දත්ත දැක්කුත් ඒ දත්ත හොඳින් බලන්න නැවත නැවත්ත බලන්න කටපාඩන් කරන්න කියනොහනෙමි ඒ මට්ටමටක මතක තියන්නට හොඳයි අපිද පේ රූපරාමෝටයම මෙ ඔේ හැත්ත හත විස්තරේ මංගේක ටිකක්ඔට හල් හැට් කළවෙෙන්න්නන්නම් ඉක්දා සම්සය ඇත්ත ත. මෙ නික්ද සම්සේ හැත්ත හතේ ති ිච්චි අප නෑන වයුහ තුළ කෘෂිකාර්මි කපනෑන මුලු අප නෑනවලින් සට හැත්තෑ නමයක් ඇ සීර අසුවක් වුණොත් පයම් පංගු හතරත්න පයම් පංගු හතර ඩාසන් අගයක් සර හැත්තනම් ඉතා කියලා කුෂිකාර්මය මේ හැත්ත හතේදී තී රබර් පොල්තමෝය අප නෑන තුළ මූලික වුණේ කාර්මි පපනයන පහින් පංගුවක් තරංගවත්ය සීර විස්සක්වත්නෑ දාතරයි. ඉට පස්සේ කන්ජෙසහ වර්ගන කළ. දෙැ ප්‍රධාන අපනයන කාණ්ඩෙ හොඳින් බලන්න. මීමේත අතීතයේ වර්තමාන කුෂිකාමික අපනෑනට හිමි පංගුව මුල් වප නවලි මංකුවර සීර හැත්තනවේන සීර අසුවටාසන්නයින් සිසුවක් ඇතන කියන පහිම් පංගු හතරක් පමණනි පහිෙන් හතරක් පමනණ විිච්චි කුෂිරම පහින් පංගුවක් සීර විස්සට අසන්නගයක් සීර විසයක පහි හරක් පිතර වෙච්චි කෂි කාර්මික යකක්ත්වේ හැත්තේ හත පශමී වර්තමානය වන විට පහිම්පංගුවක් දක්වා පමණ අඩු වෙලා දැන් සංක්‍ය දෙක මතක දෙයාර හැත්තනවේ විසේ ැසු මට ඉඩවස්සේ කාරමි කපනන බලන්න පහිම පංගුවක්වත් නොතිබිච්චි සීර දා හතරක්තිබිච්චි කාර්මි කපනයන සිරහැත්තය හත දක්වා උඩු යටිකුරු වීමක්ි දයන්නේ. අන්න ඒදී හොදින් මේ වගුව නැව තුබට දකින්න ලැබේවි ඉදිරිීදිීත් ප්‍රශ්න කිහිපේක එනිසාමක් ඕනැකමින්ම නැවත නැවතත් ඒ අදල් ්‍රස්සලදී මේ සංකය අදත්ත ලබාගන්නවා තුන් හතරවතාවක් දැකපුුවන් පස්සේ වාටයකොදට මතකිටිනොයි. ඔන්න අපි ප්‍රශ්නේයටාව. දත්වයන් පිරිබඳ ඒ විදියට පුංචි වක්ගුවක් සඳහන්කල මෙන්න මේ වගේ පුඩි වාක්‍යයක් දෙකක්ල හෙපුව කොයාට උපරමගේ ලකුණු පාක් දෙන්නේ ඒ දන්න පුළුවන් අපි දැ මේ ප්‍රශ්ශපත්තර මේ ඒක ඒක කියන්නේට කතා කල යුර වෙලා. පෙනමොද දස් දාහත් දහට දහනමආදි වශයෙන් නිසරහට සම්පූර්ණ ප්‍රස්ථ පස්තර වය සාකච්ඡා කන ොක ද මේ ඒක කතුල සාච ච්චර දුර ප්‍රසනටේ නෑ දාාහත දක්වා ඉතරයි එන්නේ දාහත්තෙන් පස්සේ සම්පූර් ප්‍රශ්නපත්තර එක වරගෙන ඒ ඒ ප්‍රශ්න ලකුණු ප්‍රධානය කරන නිදි වෙනවෙනම දෙනවා ඒ විශෂන දේී ඇතිවෙච්ච වෙනස්කම් සමග නිසා දැ මේ එක නිික ප්‍රශ්නි යන ලකුණු ප්‍රමාණයක මඳද වදවෙන්නගන්න එපා. අපි දෙදස් දාාතේනං ප්‍රශ්නය ඊටද ලකුණු ඒ දෙනක්‍රමේ සියල්ල පුරධපුරුණුවෙමු දැන් ඒ කට කාලේවැය කරන්න වශනෑ අපි දැනුම තවුරු කරගන්න ලවම මේ විදිීට දෙගනම යම් එමනං මේ දත්වයන් ඇසුරෙන් ඔබේ පිදුතුළ මෙන්න මේ විදිර ලංකාර කරන්න කුබදලී ඇතින්නේ. කුෂිකාර්මික අපනයන විසින් හිමිකරගෙන තිබූ ප්‍රමුකස්ථානය කාර්මික අපනයන විසින් හිමිකරගෙන සිටි. නව නිෂ්පාදන රාශියක් අපනයන වෙනදපනට ඇතුළුව තිබේ අපනයන විවිධාංගීකරණයක් සිදුව තිබේ මෙන්න දෙවිනි ප්‍රශ්නය. දෙවිනිකේ කියනවා. මතකාලී ශ්‍රී ලංකාවී නිෂ්පාදන කර්මාන්තක ක්ෂේෂත්‍රී තරණකාරත්තුවයි පාත බැස ඇත නිමවුම් කර්මාන්තවල තරග පසු බෑම. ශ්‍රීලාංකීක බහන්්ඩවලට ශ්‍රීලාංකීය බහණ්ඩවලට ජහත්්‍යන්තර තරකාරත්වය පිරිහීමකිරී බලපෑති සාධයකාරීද. නපනය හඳු නාදීමකුත් කරනවා ශ්‍රී ලංකාය නිවම කරමත් සම්බන්ධයෙන් අස්සතුරදායකතත්ව ඇත්තියෙන්නේ පාත වැටලතියවා. ශ්‍රී ලංකාව අපන යන වෙනදපල තුළ තරගය පිරහීමත් පසුබෑමක් ඊඩ බලප ඇති සාධක අපන එන වෙනදපෙළ තුළ තරගයේද අපිට ඉදිර අඩ පුළුවන් වෙන්නේ ඉදිරට යන්න අමශ්‍ය ශක්තිය ලැබවෙන්නේ තරකාරත්තේ අපි තිවුණු තරගයක් දෙන්නේ කියන තරඟගේ වැඩි කරගන්න පුුවන් වෙන්නේ. විශේෂයම මිරට තුළ නිෂ්පාදන පිරිවෑ අඩුඩාම්. ඒ සඳහා බලපානකරම ගන්නාවක් තිබෙනවා. අපි බලමු මේ පිරිිතුළ තුළ කොමදේවා කැටිකරන්න කියන එක. නිෂ්පාදන පිරිව ඉහලයාම ඒ නිසා තරංකාාරෘය තුළ අපිට පසුබාණ්ඩවෙලා තියෙනවා නිෂ්පාදන පිරිවෑ යලයන්න බරපතලවිදිර බලපානවා. ඉදන මිලගණන් බලශක්තිය ඒ සඳයන පිරිවය පමණක් ලෙමේ ඉන්දනා බලෂක්ති සැපයුම්වල යම්යම් ගැටලු කාරී තත්වයන්. විදුලි කප්පාදු කිරේ අකණ්ඩ ඉන්දන ලබා ගැනීමට ඇති අපහසුකම් ඇතැන් විට කෝටාක්‍රමයක් මත ඉන්දන ලබාදී කර්මාන්ත සලාවලට සේවා ආයතනවලට සීරු දේවල්ලලට හිඳු රාම අවශ්‍යම බලශක්තිය. ඒ පිරිබඳ ගැටලු නිෂ්පාදන පිරිවේ අධීක්‍රෙස් වැඩි කරන්න හේතුවයෙනවා. එස්සේ එහන නිෂ්පාදන පිරිවවැඇතුළ නිපද වන භහන්්ඩ ජාත්‍යන්ත්‍ර වෙනතු පල තුළ සාපේක්ෂ වෂයෙන් අපිට වාසිදායකම් වෙලකට ඉදිරිපත් කළ නොහැකවීම තුළම අපේ සාපේක්ෂවාසී ගිලිහෙනවා. සරග තුළ පසුභානවා අප නැහෙන. පිරවා ඒගැෑම කියන්නේ. ඉන්දන බලශක්ති විදුලි සන්දේශ සීවා උපයෝජ සීවා මේ සියල්ලටමම මේ ප්‍රදානමදී තමා ඉන්නනහා බලෂක්ති සම්බන්ධ සැපයුම් අකණ්ඩව නොලැබීමසා ඒවාය පිරිව ඉතා වේගෙන් ඉහිලයාම ඒ විතරක්ද. මුල්ල අතරමැදිිකරනයේ අකාරක්ෂමතා. මුදල් බැංකු ක්ෂේෂත්‍රී තුල ඇතැන් විට ආර්ථිකී පවත්නා යම් සමාජාර්ථික දේශපාලනසා ජාත්‍යන්ත්‍ර වශයෙන් යම් වසංගත රෝග පවතින තත්ත්වයන් තුළ ආයතන ගුණදන සංචරණ සීමාවන් එහා බැඳුුණු කොතිකුත් සමාජාර්තය ගැටලු සබග මුල්ලෙ අතරවිිදිකරනී අකාරක්ෂිමතා. ඉවිතරත්නම මේ සමාජාර්ථීක කරණුකාරණ හේතුවයෙන් මුදල් වවෙළඳපලේ පොලි අනුපාතයේ පලනිිද පවතින ඉහල පොලි අගයන්. ඉන්දන ලබාගැනීමට පවත්නා සීමාව නැවතත් අපි අවධාරණය කරනවා. යටල පාසුම් දුරුලීම පොදුවේ විදුි බලේ කපායරීම සීරු යටතලන පාසුකම් අකාරක්ෂ වන්න හේතුවෙනවා. මෙවැනි කරුණු කාරණ තුළ ඊට තමතර? ආනයන සීමාකිරීම හේතුවෙන් අමුදරවේ සපයා ගැනීමේ අප අවථාවය. ආනයන සඳහා ඇතැම්විට බාණ්ඩ දෙතුන්සී තුන්හාරසිය ලැෂ් ඉදිරිපත් කරනවා නයන තාවකාලිකව නතර කරනවා කියා. ඒ තාවකාලිකව කියන කාලය සාපේක්ෂව දැරියනු හැකිතරම් කාලයක් වේ අවස්ථාතියෙනවා. මේ රටේ නිෂ්පාදනය කරන සෑම කටයුත්තකම අති විශාල යෙදවම් ප්‍රමාණයක්තිෙනවා ආනයනෙක එදවූ. ඒ ආනයනෙක අතරමැදී එෙදවුම් අකණ්ඩෝ සපයාගත්ත නොහැකිනම් එතනින්ම නිෂ්පාදන කටයුතු ඇන හිටෙනවා. ජාත්‍යන්තර වෙනඳ පල තුළ සරගීදී අපිට විශාල පිවර ගණනාවක් පසුබාන්න විශාල පසුබෑමකට අනිවාරය මෝනද දෙන සිින්ද වෙනවා. ආනෑන සීමමාාවීමත් සමඟ මෙරටට කන්ටීනර් පැමිණීමම් අඩවීම හිීතුවයෙන්. අපනෑනකරුවන්ට තම අපනෑනයන් සඳහා කණටේන ලබාගැනීමේ දෘෂ්ිකරතාවයක් වර්දනෙවීම බාලුම්. ආනේන සීමමාාවන ව කියන්නේ පිටටටන් මෙරටට එ නෞකාප්‍රමාණ බාන්්ඩ ප්‍රවාහන ගුවන්්‍යානාප්‍රමාණි ඒවා සමග මෙරටට බා්ඩ අසුරයවන බාලු කටේස් ගමන අක්්‍රිය වෙනවා. මෙරටින් බාන්්ඩ අපනෑනී කරන්නට පිටලටෙන් අපිට කටේෙනස් ආවුත් නැව් අවුත්තිතරයි බාලූම් ආවත්තිතරයි. ඒ බාලම් වල තමයි අපි නැවත ආපසු යවැන්නේ අප අපපනයින. ඒ මේ තිරිම් පිරිිපස්සිදන ගැටලූ යව මතුවිරට එච්චර අනාවරණය වෙඩිනෑ. නැවත් එක ප්‍රායුක තලයේ තියන විශාල ගැඩලුවක් වර්තමානී සීලංකාවේ අපනෑන තණංකාර්ත්වය තුළ ඇතැම්විට රත්තු ලෙකන නට වෙනවා කටේනස් ලබාගන්න. රේ කටේනස් ලබාගන්නකොට අදාළ නවකා ගමන්වාරයේ ආරම්භ කර ලවසසානයි. නිසා නවක ප්‍රවාාණනයේ විශාල ප්‍රමාධයන් ැතිනවා ප්‍රාවික වශයෙන් විශාල ගැටලු ඒ ආනයන සීමාවීම තුළ අපනයන අකාරක්ෂමන්න බලප ආනාකාරයක්. දේශපාල නස්ථාවරත්වයන් අමාත්‍ය්‍යංෂවර අමාත්‍යවරු ලේකම්වරු රජී පවතින යම්යම් නිරන්තරයෙන් ගණුලබන වෙනස් සංශෝධනයන් ඒ සමඟ දිශ්පාල නස්ථාවරයෙන් සමඟ වර්දින වන සාරු ආර්ථිකස්ථායිතාවයන් ඒ සමඟ අපනෑන වෙනද කළ තුළ අපට තියන ශක්තිය සීග්‍රීන් පිරිහිෙනව පිවර ගරනාව අපි පසුපසට යනවා. නීතිමේසා ආයතන පටිපාටී පවත්නා දුරුවනතා ඇතම් ආයතන අතරමී විදේශ වරදාාමට අපනෑන සඳහා. ඒකා බදධවවිතුව තැ ආද අතර මනා ගැලපෙන සම්බන්ධී කරනයක් නැහැ ඇතැම්ම අවස්ථාවලදී මේ නීතිමේ හා ආනය එන පටිපාටයන්නේ කොතෙකුත් දුුෂ්කරතාවන් නොගැලපෙන තත්ත්වවැන්ටනවා අතිශ්‍යකාආරක්ෂම දුර්වතාවයන් හේතුවෙනුත් අපේ ජ්‍යාත්‍යන්තරවඳපුොල තරගේදී අපි පස්සුබාන්ට සිද වෙනවා මේ අපවිසින් නිවැරදි කරගතයුතු කරුණෝ. පර්දේශණ හා සංවරධ නංශයේ ප්‍රමාණවත් මට්ටමක නොමැවීම එක පොදේ. ඇටේ සෑම ේත්‍රයකටුම් බලපාාවගේම ජාත්‍යයන්තර වෙනදාමටත් ක්‍රිජුවහා වක්‍රව පීවර ගරනාවක් අංස ගන අදීර ගරනාවගේ බලපානවා ජාත්‍යන්තර වෙනඳ පල තුළ අපේ තරගේදී පසුබාන්න තියුණු තරගැ දින තිනෙන හැකිියාව අඩුවන්න නිෂ්පාදන පිරිවේ වැඩවීම එයා සමඟ බැඳුරු මේ සීලු කරුණුකාරණා තුළ පීවර ගණනාවක් පසුපසට ආපස්සර එෙනවා. අත්්‍ය අන්තර දපලි තරගතුළ වර්තමානය අපි මූනපාන. අත්තිශ්‍යය බරපත්තල ගැටලුවක් තමයි මේසාකච්ඡා කරෙනනෙන්නේ විවාගෙදී එවැනි පිරිතුරු ලියවෙන්නට අවශ්‍ය ප්‍රශ්න අහණඩදීන සම්භාවිතාවය ඉතා හලයි ඉදිරයේ වර්ෂ ගණනාවක්තිස්සේ ඉනිසාමේ ප්‍රශ්න කෙරෙයි. ඉතා ඕනකමින් නැවත නැවතත් අවධානිමු කරන්න. එතනින් සීමා වෙන්නේ. ආයතන වල පවතින අ්‍යන්තර තත්වයෙනු. අයපත් කළමනාකාරිත්වය ගුණාත්මක තත්ත්වය අඩ වීම අලවි කරණ සේවක පූනුවසා අභිප්‍රේරණේ දුරවලවීම. පොද වී සමාජය තුළ සමාජ ආාර්ථික වශයෙන් ඇත්වෙන අරසීලු ආකාරක්ෂමතා හේතුව වෙනවා ආයතනදල අභ්‍යන්තර ගැටලු නිර්මාණය වන්නටක්. ආත තුළ අ ්‍යන්ත්‍ර වශී නැවන අයපත් කළමනාකාරයත්තුවේ ුණාත්මක තත්ව අඩුවීම අලිවී කරණයේ සේවක පූර්වසා අභිප්‍රේරණයන් දුරුවලවීම එපමණක් නෙමේ සස්වම වෙනතුපොලයේ දුරතාවයන් ෘතියේ සමිතිවල යම් පවත්නා ප්‍රබරතාවයන් සේවක වැඩවරදින උද්ගෝෂණ එවැරිිතත්වයෙන් තුළ ඇතැන්විට කර්මාන්සාා ලැස්සීවා ආයතන වසා තබනවා තින ගණන් සතිගනාාන් සේවක උදගෝෂණ. ඌෘති න් ති ්‍ර මාර්ග නිසා එවැනි ්‍රම පද න දුරතාාවෙනුත් හේතුවෙනවා අපන අෑැන වෙැඳපල තුළ අපේ තරංගේ අනිකුත් රටවල් සමග රනුට ගැටිනදෙනන අවස්ථාව ගිලි හිේට. තරංකාරිත්තුර බාධාකාරරි, රෙගුලාසි අර කලින් කැටලුවා කතා කරා වගේ නීති මේේ ආතන පරිමල් ගැටලු දුරොතා කොතිකුත්තිෙනවා නීතිමේ ගැටලු ඉරත් අමතරව ඒ යතන මට්ටමින් ඇතිවන්නවා දෂණ සංවිධානාත්මක අපරාද. ඒට අමතරව. තවදුරරත් අවධාන වෙනවා අහිතකර ඌර්තිී සමිති ක්‍රියාමාර්ගයන් ඇතැම්ඹබිවායි දේශපාල ස්වාර්ථයන් මත නිතනනිතර පවතින උද්ඝෝෂණ හමුවේ කර්මාන්තශාලා ආයතන ඒහා බැඳුණු ඒ සීලු ශේෂත්‍රයන්නේ අකාරක්ෂපතාවක් ඇතිවෙනවා මේ සියල්ල අවසානයේ එක තැනකට ගොඩ වුණ හම ජාත්‍යන්තර වෙනඳ පල තුළ අපේ අපනෑනොල්ට කොහෙන්න්ද ශක්තියක්ත්. කොහෙන්ද තරගේ තුළ තියුණු ගමනක්කයන් අවශ්‍ය. පසුකම එනිසා මේ සීලු කාරුණු කාරණ හොඳින් දැන ඉගෙනගෙන මතකතිගෙන දැන ඉගෙනගෙන යෙන්නේ පිදුට ගොුණු කරනකාරේ හොඳින් නැ පුරුදුතුපුුණනුවෙන් හොඳයි අපි යමු ඊළඟ පිවරට. මෙන්නේ ප්‍රශ්න ඊලග කොටස. ප්‍රශ්නකවගන්න. ශ්‍රීලංකාවේ ජාත්‍යන්ත්‍ර තණංකාරරිතුය හල් ැ ියු සඳග හයි ක්‍රියාමාර කවරය ද දැක්කන දර්ගලක ඒ සියල් අක්කමකාදා නාආකාර පිතුරලිව වන ගොන්න තර්කාානු කොලෝබට නිමරුතු ලකු ලබෙනවා ය ලම සඳහා වඩාත් සුසු පිරිිතුර මෙතමා අපේක්ෂිත පිළිතුර වෙන්න බලා. අපි කලින්කිව සාරවාර්ික කස්ථායිතාවයක් ඇතිරෝගෙන සාරවාර්ථක ස්ථයිතාවයක් ඇති කරීම ලේසි පහස්සුනේ නමුත් එක තමායිත අර. අපි කියපු සියලු කරනු කාරණාවලට සාර්ථක විසිඳුවන්න ෆොලි අනු පාත ඉහල ගියයාගේ පාතහිල ත නිස්පාදන පිරිය වැඩු වෙන්න හේතුවක් වේනු. මුල්ලේ පාසුගම් වැඩිපුර ලබාගන්න පුළුවන් වෙනු හිඩි තල පාසුගම් දීරු කරන අර කලින් කියපු දුර්වලතා දැන් අපේ කතා කරනවා නිවැරදි කරන්න. අධ්‍යාපන සසාපූුණු කිරීමේ ශෂේත්‍රයේ ආයෝජන ඉහිරණැවීම. අපි කිව පර්යේශනා සංවර්ධනය වෙනුවෙන් බම අඩු දායකත්වයක් තියන්නේ ඒ සඳහා වැඩි කැපකිරීමක් කිරීම. නිෂ්පාදන කාරක්ෂමතා වෙනුවෙන් සැපයුම් පාර්ශවයේ නිෂ්පාදක පැත්තට සැපියම් පාර්ශ්වයේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීම එයින් කියවෙන්නේ අරාකාරක්ෂම රජ ආයතනම තියෙනවන පෞද්ලී කරණය ප්‍රතියහගත කිරින් වැනි කරුණු. දුරරතා හඳුනගත්තාම විසඳුම් දෙනේගෙච්චර. අමාරුුණෑ ක්‍රියාත්ම කරන්න අමහරුයි අප උත්තරේ වල් යන්න යෝජනා කරන්න අි අපිමතේ ප්‍රකාශ කරන්න එච්චනාමාරුුණෑ. එමනක් මෙන්න අර පසුබහින පීවර ගනාවක් ආපස්සරයන ජාත්‍යන්තර තරංකාරුත් තියතුළ අපට නැවතිලා ඉදිරට යන්න ගැම්ම ගන්න අවශ්‍යදී ප්‍රධානමකාරණ සාරු ආර්ථික ස්ථායිතාව. පොලි අනුපාත්ත පහලහිලීම යට දර පාසගම් දීරු කිරීම. සාරවාර්ථක ස්ථයිතාවය සමඟ සියලු අනිකුත් අවශේෂ කරුණුත් ක්‍රමාණු කොළො විස් දෙ නොහැබැ ඒක පාසු ක්‍රියාදාාමයක් නවෙේතිය වෙනුවෙන් දිගු කාලීන සැරසුම් ඇතුව පීවනින් පීවර අකණ්ඩවයන්නට ඕන රජියන් වෙනස් වෙද්දිී වෙනස් වෙෙන් නැතිී තිරසාර ආර්ථික ප්‍රතිපත්ති සබග අවිි බලමු ඉළඟට. තවත් පරේෂන සංවර්ධන තේස්ත්‍රි සඳහා සහ ධාර සැපීම අපිකිවන අතනදී. වත් වචී කැපවීමට ඕන එක සානාධාර පර්ේෂණ සාංගලදන රිසච්චන්ඩිවලක් වන්. තාක්ෂණය වැඩියුණු කිරීම සඳ සානු ල සැපීම විශේෂයෙන්ම ඒ තාක්ෂිණය කටය සඳහ බදුසාහන සැලසීම පරිගානක තුොරතුරු තාක්ෂණය වැනි ශේත්‍රයන්ට ඒ අවශ්‍ය පරිගණකු පාංග වැනිදේ ආනෑනය කිරීමේදී පවා අයකරන බදු අහෝසිකිරීම දේශය වශයෙන් ලබාදයගේ හැමතනකදීම එවැනි ශේස්ත්‍රයන් සහනාධාර මගින් පෙළබවීමම්. යාපාලනය කුඩ් ගවනස්, කාරක්ෂමතාව කාරක්ෂම සිවිල් සේවාාවක් ඇතිකිරීම. එක රාජ්‍යංශීයෙන් සවීතති දෙයක් රජංශයේ සවිල් පරිපාලන කටයුතු වඩා කාරක්ෂම කරන්න ඒ සමගේවා යාාපාලනය යුක්තු සම්බන්ධී කරණය කරන්න වෙනද ගිවිසුම් සමඟ සම්බන්ධ වීම. ජාත්‍යන්තර වෙනඳ පොළොතුරතු තරගේ වඩා ඉදිරිීර යන්නට නම් අත්‍ය වශයම වැනි ගිවිසුම්. ඇතැට දුවිපාර්ශ ඇතැමට බවපාර්ශවිය හොඳයි අප ඊළඟ ප්‍රශ්ටයම්. අලුත් ප්‍රශ්නයක් එෙනවා මූර්ත විනිම අනුපාතයන්නෙන් කුමක් අදහස් වන්නේද බට පතකයි මූර්ත විිනිමයනුපාතය ැයි නාමක නිමය අනුාතය කර වෙනස සපල විනිම අනුපාතියයයි. මර්ත විනිමයනුපාතය අත්තර වෙනස අි බලමු. මූර්ත කියද ඒ ක්‍රේෂශක්තිය පිරිබඳ දසක් රට රටවල් අතර උද්දමන බලපෑම් ගැපීම. පිළිතුර ලියදදි බලමු ඕරෝල් ප්‍ර්ගේව ගන සමස්ථයක්ක් වශයෙන්. තෙවිනි ප්‍රශ්නයහනවා රටක ශුද්ධපනන ටික්ස් පෝට්, ශුද්දපනයන වැඩවීමට වල්ලවන ආකාරයට මෝර්ත විිනිමය අනුපාතිය වෙනස්වීමට ලපාන හේතු කවරේද. ඒ එන්න දේශීය මිලගණන් සහවිදේශය මිලගණන් අතර කෙබදු සම්බන්ධත තියෙනට ඕනේ. චල නම්ය පාවෙන. පාාවෙන විනිම අනුපාත කමයකට එරෙවයි දිරිපත් කළ තර්ගකාවරේද. නිරන්තරෙන් විිනිම අනුපාතයේ උච්චහාචරය වීීමට එරෙහිවයි එතන දේ‍ය අපප්‍රිකාරු දිරිපත් කණ වන්නේ. ටෘපේලයේ බාහිර වටනාකම චියවීම නිසා. ඩෙප්‍රශේෂන් ක්ෂයවීම නිසා මේ බලධාරින්විසින් හිතාමතා අවප්‍රමාණය කිරරිවක් නෙමයි. දේශ විනිිේ වෙරදපලේ ඉල්ලම් හා සැපියුම් මත සිදුවන දෙයක් බයිර වටනාගම ක්ෂේවීමනිසා ශ්‍රීලංකා ආර්ථිකය කෙර ඇතිවයකි ප්‍රතිපාක් කවරේද. දැංගඔබ ඉස්සල බලන්න මෙස් සිලු කරුණුකාරන්න අඉගරගණනේ තියෙන්නේ. අයුගල් අට තින්නම සසිියල්ලම සිරසීයක්ත් හොඳයි දැං ඒ ශක්තියත් එක්ක ප්‍රශ්නේ උත්තරේ ප්‍රශ්නය උත්තරේ ගම්ම පීවරින් පීවර මේ පීවර හතර සඳහා. ර්ත නිමය අනුපාතයේ ය කුමක් අදස් වන්නේද අපි බලමු පුංචිමතක් කිරීම. මූර්ත විනිමය අනුපාතය කියන සංකල්පිට කලින් අපට ලැබෙනවා නාමික විනිිමය අනුපාතය කියන කතන්දරී. නාමික විනිමේ අනුපාතයේදී අපි ගන්නවා කටවල් දෙහක්ගම් රටවල් දෙකේ විදේශය හාර මුදල් වර්ග දෙකගල. එක්සත් ජනපද ඩොලර්කය ලංකා රුපියල්ක. රටවල් දෙකක් ඔවුන්ගේ විදේශයහාන මුදල් දෙවර්ග අතර අනුපාතය තමයි නාමික විනිමය අනුපාතයතිරෙනම් වටන්ගන්න විනිී. ඒ නාමික විනිමේ අනුපාතයයට මේ රටවල් දෙකෙහි මිලමට්ටමී වෙනස්කම්. ඒ මිලමට්ටම මේ වෙනස්කම්. ජලපූ පසුව අපිට ලැබෙනවා කවුරුද මූර්ත විනිමය අනුපාතය. අප එතමු නාමික විනිමය අනුපාතය අනුව මතක් කිරීමක් නිදාස්ථරකටයා උ නිදහසී බලන්න. නාමික විනිමය අනුපාතය යනුව ඒ විජුකියවීම හා වක්්‍රකීවම කියන ප්‍රවේශන් දෙකෙන් ඔබට හොඳින් මතකයි මර්ත නිමයනු පාතේ සංකල්ප අපි හඳුනා ගනිදි සංසන්ධන කරදි පිතුර කිය්දි ගණය කරන්නදදිී ඒ යොදාගන්නේ වක්්‍ර ප්‍රවේශය. ඩො එකක් සඳාරපියල් සීක හුවමාරු අගයක් තිබුණනා නම් වක්්‍ර ප්‍රවේශීය ඔස්සේ ලංකාවේ රුපියල් එකක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොර් සම් පංගුවක් හුවමාරු වෙනවා කියලා හිතමු මේ ඔයා දකින්නේ නාමික විනිම අනුපාතය මත වක්‍රකේවී මොස්සේ රුපේලේ. නාමිකාගේ. දැ මූර්ත ිනිම අරුපාතය ගණය කරන්න නම්. මේ දේශීය මුදරට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය සංසන්ධනය කරලා තියෙන මේ වක්්‍රකීවීම හිවත් ප්‍රමාණයකිවීම ඔස්සේ අපි අර්ගනතියන මෙන්න මේ විනිමේ අනුපාතයට ගලපනවා රටවල් දෙකී උද්දමන බලපෑම්වල වෙනස මෙන මේ විදිට දැම්ම එක වංකර ගනිනු අපි වෙන මේ කොටස. දේශීය මිලමට්ටම. ොමස්ටික් කියලා ල විදේශීය දැමම මෙතැනගත්තුත් එක්සත් ජනපද එසත් ජනපද මිලමටටම ්‍රයිස් අපි ගම්ම මෙතන ෆොරන් කියලා විදේශරට ගැනකපුංචුදාන තිය සලකෑ උද්දමන වේගේ අපිේ තු සීර විසක් එක්සත් ජනපද උද්ධමන වේග සීර දහයක් දේශය උද්ධමන වේග සහ විදේශ උද්දමන වේග අතර අනුපාතය ව නාමික වවන් පපාත ැලගුවයෙන් පස්සේ ඔන්න රුපියලක් සඳහා ඩොලර් ස එකක් ලැබුණන නාමිකගේ ඒ මූර්තගේ හොන්න කටවල් දෙකේ උද්ධමන වේගයන් අතර අනුපාතය ගලපනවා මේක සුළුකරුත් අපට එනවා මෙන්න මේ වගේයාගයක් රුපියල් එකක් සඳ එක්සත් ජනතපත ඩොලර් පනහෙන් එකක්. ඔන්න මේ. කියපු සංකේත අනුව අපගද දැන් සී නිිකරොඩා පනහෙන් එක වැඩී ඔන්න මූර්ත විනිවර පාති හිළගිය මූර්ත විනිම අනුපාතියේ හිළගියයා කැන්නේ රපේ ලක්සදා ඩොලර් සීෙන් එකක් නං කලින් දැන් රුපේ ලක්සඳා ඩොලර් පනයෙන් එකක් සීනිකරඩා පනහැම් පංගුව වැඩී ර්ත නිමයනුපාති වැඩි වුුණා ඒ වැඩවුණේ ඇයි අනෙක්කටේ උද්දමන වේගට වඩා අපේ රටේ උද්දමන වගේ වැඩිවීම නිසා දැන් මෙන්නමී සබන්ධකාම් සියල්ලඔබට හොදින් මතක් වන්නටුණ මේ වගේ පිරිතුළක් ලියද්ද. මෙතන හොදර මතකතියාගන් මර්ත විනිමයනුපාත සංකල් පිරිපදයම් උදාරණයක් ගැලපීමක් ගණනයකිරීමක් කිරනවා නම් විනිම අනුපාතයේ වක්්‍ර ප්‍රවේශයේ වක්කලකිවීමේවත් ප්‍රමාණයකිම ප්‍රවේශයම අපි මතු කරගත යුතුයි රිජක්වීම දැන් පුුපියල් එකක් සඳහා දොළ සන එකක් වශයෙන් අපි මෙතන මේ අනුපාතිය අදාගත්තාම උපදැක්කා විදේශරටය යුද්ධමනයකර වඩා අපේ දේශී යුද්ධමන වේගේ වැරිනං නාමික විනිම අනුපාතියට වඩා මූර්ත විනිම අනුපාතයගේ ඉහලගයක් යනවා. ඉහට යනවා. රට දමනේෙගී වැඩීම ඒ අපිට වාසිදායක දෙයක් නෙමී මක්ටිසාද. ෆෘපේලක් වටිනාව බහණ්ඩයක් දැන් විදේශවෙනඳ පළ තුළ කලින්ට වඩා මිල වැඩිවෙනවා දේශී අපනෑනවල විදේශමිල ඉහලයනවා. අපනෑන සංකෝචිනට හේතුවක් අනි පැත්තට දොලරයක් සඳහා හුපියල් සීයක් නම් කලින් ගිවිවේ දැන්්ඩොලොරයක් සදා රුපියල් පණයි ආනෑනමිල අඩවෙලා ආනෑන ප්‍රසාර වෙනවා. ඒ අපට ඒ පැත්තිනු අවාසියක් වං ඉලත්ක පිළිතුරින් පොඩ්ඩක් ඔබට ගෙනක යොබව ඒ කතන්දරී පටන්ගත්තා මේ සීලු කරුණු කාරණ කියනවශයි දැං අපිේ ප්‍රශ්නයට උත්තරේ තෝරබේර ගම ඒ පරිසරයේතුළ. මර්ත විනිම අනුපාතය යන්න්නේෙන් කුමක් අදස් වන්නේ අර සිද්ධාන්ත කරනුම පෑගන වරු ගන කීපදිවලතමයි මේ මිනිිතු ගාන ගුණ කොල්ල මතක්කරරි දැංපි පිළිතුර තවත් මිනිිත්තු කහිපයක් තුළ අවසංකර ගනිීම හොඳයි දැංහිමනං. මෙ ප්‍රශ්නය සහ ඉලක්ක පිළිතුර. නාමික විනිමේ අනුපාතයේට නැම්බං ගන්නේ කළ පෙන්ඩපදමේ කියන්නේ. අධාර රටවල් දෙකෙහි උද්දමන අනුපාතයන් මලමට්නමේෙන ස්වීම්. ගැලපූ පසු ලැබෙනගේ මූර්ත විිනිමය අනපාතයයි එහෙම ලේ අරවාගේ පුංචි උදාරණනය දුන්න උත්තරේ ඉතාම විශිෂ්ටයි. මේ දර්ශකයක් වශයෙන් ගණනයකොට ප්‍රකාශ කරන විට ප්‍රකාශ කරන අතර විනිම අනුපාතයේ සැලකල්ට ගන්නේ ගන්නේ වක්්‍ර කීවීම හෙවත් ප්‍රමාණයකිීවීම අනුවයි මෙච්චර වෙලායක තමයිර කියීලදුන් තුපිය ලක් සඳ ලැබෙන ඩොලර් ප්‍රමාණයේ සයෙන් පංගුවක්කි අරගෙන මංගු දාහනුපට ගලපගන දිටගේ පිතුර ලියන ඩිය බෙලොගස්සන්න බල ඉට පස්සේ ලස්සට පෙන්වවා නාමික විනිම අනුපාතේ දැ අපි ගත්තුූ ධාරණය නෝනම් පුුපියල් එක තමරට උද්දමනුපාතේ මංගත සීර විනිසාක්. විදේශලට උද්මනුපාතිය මංගත්ත සීර දාහයක්ත් දැ ගැලපුවයෙන් පස්සේ තවත් ොඳර දැංවාවට පැදිලි සීන් එක. දායට විස්සනං එකයි දෙකයි දෙකට එකයි සීර පණයි අවසානී. මූර්ත විිනිමයානු පාතයේ හූපියල් එකක් සඳහා ඩොලර් පනහෙම් පංගුවක් බවට පත්වෙනවා අපි පොඩක් ඉවසීමෙන් එකෙත ලස්සන ලියාගමු මෙ දියූ තකොට මේ තිබිච්චියගේ ඔන්න වෙනස් වෙනවා මේ විදිහයට හුපිය අල්ලිකක් සඳා ඩොලර් පනහෙන් පංවුවක් හැටිට බෝඩ්ඩ එකක පොඩක් අපිස රුවාාරු කළගම් මෙන්න මේ සූත්‍රය හොඳට බග ඌර්තවිනි පාතේ ගන්න කරන්න විද ඕක හොඳට හැටගන්න හොඳට මේච්චක පතකතියාගන්න නාමිකවිනි අනපාතියේ ඩිකරනවා තම රටේ උද්දම අනුපාතිය. බෙදීම විදේශරටය උද්ධමන අනුපාති. මෙතන ලබේ හරේ උඩිය අටිුරුණොත් ව සම්පූර්ණය හොය පිරිතුර වරද්දගන්න ඉනිසා පරිස්සමන මතක තියාගන්න වක්්‍රකීවීම යුදාගන්නේ තම රටේ උද්ධම අනුපාතියයි ලවේ හැටිය අපපි ති්‍යයාගන්න එච්චරයි දැම්පුරුදුකූ නොවී දැක බැමදිරයට ඊලක් ප්‍රශ්න යහන අපි මෙහම. ටක ශුද්ධ අපනායන ප්‍රමාණී වැඩවීමට ඉවහල්වන ආකාරයට මූර්ත විනිිමි අනුපාතයේ වෙනස්වීමට බලපාන හේතු කවරයෙන දැම් වකෙන් කිවවින්න අපේ වාසිවෙන්න ඕනා ශුද්ධ අපපනයන ප්‍රමාණී වැඩිවෙන්නනාං. අපනෑනල විදේශ මිලගනං අඩුවෙන්නටුවන්නේ. එතකොට අපනාෑන වල විදේශ මිලගනං අඩුනාාම? නම් එතා සංකල් පත්තින තමයි අප එච්චර දුරන්නැතුවේ පොහොම පැහදිල තාරකයරමු. ෝර්ථ නිම අනුපාතය අඩු වනොත්. අපනෑනවල විදශ මි ගනන් අඩුනු දශයෙන් ෂ්පාධතයන් අපනෑනෙ කොට විදේශමි අඩුනොත්. මෝර්ත විිනිිමය අනුපාය අඩුුණොත් එක වෙනවා. අපනෑන ප්‍රසාරණය වේ. අනික්කතට මෝර්ත විනිමයන පාති අඩු ද්දිී ආනයනොු බිලගනන් ඉහලයනවා ආනයන සංකෝචිරනවා. ඔහොම වෙන්න නං උද්දමන අනුපාතයන් කෙසේද කටවල් දෙකහි හැසිරේ යුත්තේ බලමුුව. ශුද්දපනයන ප්‍රමාණය වැඩිවීමට නම් මූර්ත විනිමයනුපාතියේ අගය පහලයාමක් සිදුව ුතුවයි. මූර්ත විනිමයනුපාතියේ පහලයං අනෙක් රටේ උද්දම න අනුපාතයට වඩා තම රටේ උද්ධමන අනුපාතය අඩුවේ යුතුවයි. අපේ තාම කතාරන මර්ත විනිවයනු පාතිය මර්ත සපල කියල කිවොත් අර හන්්. අපනයනකරුවන් ආනයන රුවන් පැසක් එෙනවා දැ චරදරයන්ට පමේ හන ප්‍රශ්යට දක කුත්තරෙදන්න. නාමික විනිම අනුපාතයේ යුදාගන රටවල් දෙකේ උන්දම නුපාතයන් සම ගැලපූත තබයි මර්ත විනිමනුකාාතතිවෙන්නේ. ඒය අපේ රටේ අපනෑන කිරේ ශුද් අපනයනකිරී වාසියක් වෙන්නං. අපනෑන ප්‍රසාරණයක් ආනයන සංකෝජනයක් සඳහා විය යුතුයි ඒ බලපෑමම් ඒම වෙන්න නං. තම රටේ වඩුවි ඉහල යන වේගේ අඩුුවෙන් පැවත යුතුවයි විදේශරට වඩා ඒ කයිව කියන්නේ. රටක සුද්ධපනයන ප්‍රමාණය වැඩිවීමට නම්. මෝර්ත විනිමය අනුපාතයේ පහලයමක් සිදුවේ යුතුයි මිලමට්ටම් නොවිෙනස්වු තිබියදී නාමික විනිම අනුපාතය පහළ වැටීම එක පියවරා. හටවල් දෙක මිලමටා වෙනස් වන වේ තිබිය ද නාමක විට බැල පපාතය පහල. හිමනැත්තන් තව කල්පයා. නාමික විනිමිය අනුපාතයේ නොවනස්ව තිබියදී විදේශරට සාපේක්ෂෝ තමරටේ උද්ධම අනුපාතයේ පාල වැටවා. ඒමත් නැත්තා නාමික විනිවනුපාතයේ නොව නස්ව තිබියදී තමරටට සාපේක්ෂම විදේශටේ උද්ධම නුපාතයේ පාල වැටෙනවා. ඉතින් මේ දෙකෙන් ගැන්නමකක්ද නාමක විනිවනු පාතේ නොවෙනනස්වතිේදී විදේශට සාපේක්ෂව තරට උදධම නුවාාතේ පාල වෙනවා නගැකිනවා. මවපාතය වෙනස් නොවයි තිබදී තමරටට සාපේක්ෂ විදේහට උද්ධමන අනුපාතය පාලවෙට මඒකට ඔබට අවශ්‍ය තාව පැහැදිර කිරීමක් කරන්න මෙන්න මේ එකයි ඔතන කියන්න මෙ බල අප වක්්‍ර කීව මොස්සේත ශ්‍රී ලංකා රුපියලක් සඳහා ඩොර් සී එකක් ලැබෙනු අපේතු දේශීය ලමටමත් සර දහයයි විදේශමිරමටමත් සීර දායක දැමේ සීර දහයැබදීම සීර දයකැ්වාම අප පහපුත්තර එන ලක්කමන දැ මේ තියෙන්නේ නාමික විනිමයනු පාතය මිලමට වෙනස්ුර නත්තන්ති මුර්ත නිමියයු පාතියත් මේයාගේමන තිය. අර කලින් පිරිතුරු තුළ තිබුණා මෙන්න මෙහෙම අදහසා මේ දේශීය දමනවේගේ ෆයිස් මස්ටික් එමයිහිත මේ විදේශරට දමන වගේ ප්‍රයිස් ලව ො එමඟම් දැම්වේ බොහොම සල්ල සිද්ධියයක් මේ සංඛ්‍ය අනු අපහිතමු මේ සීෙන් පංගුව කියීර නාමික විනිමියයනු පාතිය වෙනස් වෙන් නැතුව මර්ත විනිමයනු පාතිය පහල යන්න නම් ක්‍රම දෙ එකක්තරීම එක තම රටේ උද්දමන වේගේ අඩුුවෙනවා විදේශනට වඩා නැත්න් තමරට ද්දමන වගේ නොයි නස්වර වේදී විදේශරට උද්ධමනවේගේ මඩිවරු. ඒ ලඟ පීවර. ඒ අවස්ථා තමර කරින් කියවවේ. හිම නැත්තම් මේ දෙන්නම නොයනස්වර වේදී නාමික විනිමියනු පාතය අගේමකදවෙන්න. දැඟර ොන මූර්ත විනිවන පාතේ පහලයන්නන එමනම් මේ දෙකම නොනස්වති වේදී නාමක විනිමියනු පාතයේ පහලවැරීම. ඔය වගේ මේ සංක්‍යයාදත්තටිකක් අරගෙන ලවේ හරය අතරබෙන වෙනස්වීම දීරමක මතකදයා ත්තු අන වච්න හරම ච්චරමාර වෙන්න එතටවැට මේ වගේ විස්තරැක්ලියාගන්න කිසි ගැටලුවක් නෑ හොඳ අප ඊළඟ ප්‍රශ්ටියම්. චල නම්්‍ය පාාවෙන විනිමයනුපාතකමේට එරේවයි විරිපත් ක ලැකිි තාර්ගක කවරේද. ඔබට මතකයි මේ චල පාවෙන්න නම් විනිමයනු පාතිේද වෙන්නේ වෙන්න මේ වගේ සිද්ධයක් මේ බල විදේශවිනි මේ සඳහා පවතින්න ඉල්ලමත් විදේශවිනි මේ සඳාපවතින සැපයවුමත් මං ්‍රරජුක් ප්‍රවේශ ඔස්සේතමන් දැම්මත් වචනනාසුරුවන්නේ ්‍රජුකේව මොස්සේ අපි විදේශනිමේ අනුපාතිගෙන සාකච්ඡා කර්දි ආනයන සඳහා විදේශනිමේ ඉල්ලුම අපනෑන වෙනීමේ විදේශනිමේ සැපයුම මේ ආනයන සහ අපනෑන වෙනුවෙන් විදේශවිනිමේ ඉල්ලන සපේන ආකාරය අනුව සංකීත ගම්ම මෙ මේ දිර විින අනුපතයේ තිීන්දු වෙලා තිබුණයි කිය හිතන් උබධරන්නන දේේ මතක් මේ නම්ේ චල පාාවෙන විනිීමම අනුපාතියේද වෙන්නේ විදේශ ිනීමේ සඳ පපවති ල් වෙනස්වද විදේශ නිීමේ සඳාතියන සැපියව ෙනස් වෙද්දදි විදේශනේ සඳහ තිබෙන ඉල්ලම සැපි වෙනස් වෙද්දී නිම අනු පාතිය ේදි ඔන්න ආනයන සඳාපතින ල්ම වැඩි වුණ විදේශනම ල්ල වැඩියුුණ ක් ස දාගගේ තු ොලල් ්‍රමාණයා ගේ හි ලගියයා අපිතම තවත් අවස්ථාාවක විදේශනි මේ සදාාතියන සැපයුම විදේශණ මේ සඳාතියන සැපයුම අපනෑන අඩු වෙලා මේ පැත්තරාවත් ඔන්න තවත් ඩොලරැක් සදාාගව තුරුපියල් ප්‍රමාණය තවත් තිහිලයනවා. ඉමත තතා මේ තාාගෙ තවත් පැත්තර ගෙනනියමු වාසිදදාග ප ත්තරත් ැන පුළුවන් විදේශණනි මේ සඳාතියන ඉල්ලම න්න මේ විදිීරපීතම ඉල්ලම අඩු වෙනවා සැපිහිම වැඩි වෙනවා ඒමනොත් මෙැන්ගෙනවා. දැ මේ විදිහයට එක මට්ටමක නැතුව. නිරන්තරෙන් විදේශණමය සහතින ඉල්ලුම සැපිවු ආනයින අපනය ඉල්ලුම සැපිම වෙනස් වෙදී විනිම අනපාතයේ දල්න වෙනවා නම් ඉස්තිරසා ලෙස පුරෝගතරය කරන්න බෑ දේශය මුදලේ විදේශාගේ. එවිට යම් සැලැස්මක් ව්‍යාපෘතියක් කාලසටනක් අනුව ජාත්‍යන්තර නදාමය නිරතයනයට යම් අවිනිශ්්‍යතාවයක් ඇතිවෙනවා විනිම අනුකාාතය විිනිිබඳව. ඊ නිසා ඒය ඔවන්ගේ ඇතැම් ඉදිරි විදේශ ගණ දෙරන ්‍රදී යම් ව්‍යකූල තත්ත්වයක් නිර්මාණය කරන්න සමත්වෙනවා. ඒ වගේ මේ විනිමේරුපාතිය උච්චාවචරයට නිසා වනිමේ වෙන පරලේ ජාවාරම් කරුවන්නේ නරවාචන න ජවාරන් කරුවන් කියන්නේ සමපේක්ෂකයන් විදේශ වනිමේ අනුපාතිය වෙනස් වෙන දි බලලා පොරොුවකතනයන් කරමින් විදේශ විනිමේ වළදපලේ සමපේක්ෂ නීනිගත වෙනවා. මෙවැනි තත්වයන් තමයි අප පාවෙන චල්ල විනිමය අනුපාතිකමයක ්‍රධාන දුර හරට දකින්නන්නේ ඔය සිද්ධන්ත කරු දන්නවා දැ ඔන්න පිරිතුර ගොඩු කරන්න විදිේදී නවතත් මතක් කරගන්න එ විදේ බලමු. ැවත ප්‍රශ්යන් තර පිරිිතුර තවත් වනින් තවරගන්න පුරුවන්. චල නම්්‍ය එකන පාෙන් ෆලටීන් ෆලෙක්ෂිබල් මතකයි අපි වචනට සියල්ල කියලදුන්න. එමනං මේ චල පාගෙන විනිමයනු පාකකමේට එරෙහිවයි කියැනන්නේ අවාසින දිිපත් කලේ තර්ක කාවරේද හිමින් සීරේ බලමයකිින්ෙ එක පලවනි කාරනය කොදට කියන්නේ. චල නම්ම පහවෙනමී අදහසමන් නැවතනවත කියනවා. වැනි ක්‍රම එකදී ආනයන සහ අපනයන වෙනස්සුන ආකාරය අනුව විදේශවිනීමේ ඉල්ලුම සහ සැපයුමද වෙනස්සුන රටාාව මත. වන්දැන් පින්වේ ඇඳලා විනිමේ අනුපාතේද උච්චා වචනය වී අස්ථාවරයි නිශ්චිතනේ අවිනිිශ්චිතයි. මෙයාකාරයට විනිම අනුපාතය නිරන්තර චංචලතාවයක්. නිරන්තර චංචරතාවයක් ගුප්තහා අවිනිශ්චිතව පැවතීම හේතුවෙන්. වෙනදාමසාහ ආයෝජන ප්‍රවාගෙරෙහි අහිතකට බලපෑමක් ඇතිබේ ඇයි විනිම අනුපාතය පවතින අවිනිශ්චතාවේ නිසා පිළිතුර ඉදිරියට. විනිම අනුපාතයන්නේ නිරන්තර උච්චාවච්චන පදනම් කොටගෙන ඒ උච්චාවචන නිසා ඇතිවන සමභේක්ෂණ ක්‍රියාවන් හේතුකොටගෙන විනිමේ අනුපාතකයන් දෝල්නයවීම තවත්පුනුල් විය හැකි. දැන් මේ විනිමේ අනුපාතය සිදුවන උච්චාවච්චනයන් සමඟ මේ අස්ථාවර අමිරශෂි තත්වන සමඟ සමපේක්ෂණය එ දෙෙන්න්නන් විදේශ විනිමේ වෙරඳකළට ඇති කරන විදේශනිමේ සඳහාව ඉල්ලුම්හා සැපිම් ලවේක මත තවදුරටත් මේ විනිම අනා වෙනස්වෙන්න දෝල්නයවෙන්න පාවෙ චල්ලනයවෙන්න උච්චාවචයටවෙන්න තවත් පසුමක් සකස් කරනවා. ඒමත් ඉතරක්නෙමයි අපන එන වෙනදාම සහ. ආනයන වෙනදාම මේ බලමු අපනෑයන බරදාම සහ ආයාත ආදේශන කර්මාන්තවලට මේ අයිතකර බලපෑමක් ඇතිවී හැකි ඇයි විනිම අනුපාතියේ පවත්නා අවේ නිශ්චිතාව හේතුවෙන්.විනිම අනුපාතියේ ශෙවීම් හේතුවෙන් විශ ආනයන වැඩිවන තරමට න අඩුගන තරමට විදේශ විනිමීම සඳා පවතින ඉල්ලම ඩිුණන තරමට විදේශන් මේ උපේන විනිමේ සැපයුම් අඩුවන තරමට විනිවයනු පාතය ක්ෂවෙනවා පහත වැටනවා දේශය මුදලේ බාහිරගේ පිරියෙනවා ස්සේවන තරමට ශෙවීම හතුවෙන් විශෙවීම් හේතුවෙන් දේශී වශයෙන් උද්දමන පීලනය වඩ වඩා තිවුරවී හැකි. උද්දමනේ එය මිලස්ථායිතාාවට පටෑනී. මිලස්ථා හිතාාව හහිතු ඇති හැකි තව තවත් සමාජාර්ථක ප්‍රශ්න කොතෙකුත් මේ විනිමය අනුපාතේශෂයවී මොස්සවී හැකි පාාවන්න චල නම්ේ විනිමය අනුපාතක කමියත් තුළ විනිමේ අනුපාතයට ස්වැන්්‍රීය තිීරණයවීමට ඉඩ හැරීමින් නිදහස තිීන විනිද ැරීමෙන්. මුල් එහා ෆිස්කල් ප්‍රතිපත්ති සම්බන්ධ විනය බිඳ වැටීමත් නිරන්තනින් දෝල්නවරුව ප්‍රතිපත්ති වල තිර සර්භාවයටක භියෝගයක් වෙනවා. ල්ලිහා ෆිස්කල් ්‍රපති සම්බඳධ විෙනියය බිඳවැටීමත් ඒ හේතුවෙන් දුරුවලසා වගකීමෙන් ොර දුර්වලසාහ වගකීමෙන් තොර රජයක්නාං එවැනි රජයකට උන්දමනාපක ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පළඹවී වක්සිද වෙනවා වනිමිය අනුපාති පාවෙන්න චල නම්මක්‍රමයක අපි දකින අඩුපාඩු ඒවතමා ඊට එරහිව අපයුදාගන්න ආයුද පිරිතුර ශක්තිමත් කරන්න. විිතුටල ුල් ාග. මිනිම අනුපාතේ කෙටිකාලීන අසමතුලිත්ත උච්චචචනයන්. ආර්ථිකේ විකෘතිතාවයන් ඇතිකිරීමෙන්. සංවර්ධන ප්‍රතිපත්තිකිරේ අයපත් බලපෑම ඇතිර ලිලැබයි. විිනි න ාත තිවන ෙටි කාලීන ච්චාවචනයන් ොලින් වන්දිග වන්න සිදෙනනවා දිය කා ලීන සංවර්ධන ප්‍රතිපත්තිවලට සංවර්ධන ප්‍රතිපත්තිකිරේ අයපත් බලපෑමත්. ඇතිවේ. හොදේ රාච්ච ූල ප්‍රතිපත්තිේ කාරක්ෂමතාව බිඳ ඇටේ. හොයි දේකද්ද පැත්තක්තිේ. හොඳ නාරක දෙකම දැන් අපේ ඇැවේකි අවසදායයිකතත්වයන් ඊට ප්‍රතිරද්ධුව තර් කරන්න ප්‍ර සිද්ද වන. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ දැන් මේ පරරිච්චේදේ අවසංවින්න බොහොම ආසන්නයි අපි මේ අප තරත්ව අවුද්ධී ප්‍ර්න සමග මේ පරිච්චි දවසංගෙන ප්‍රස ගණනාවකටම හුණ දුන්න විස්තරාත්මකව හොඳයි අපි බලමු ැන්මේ අවසන් කොටස්. රුපල බහිර වටනාකම ෂේවීම. දේශී මුදලයේ විදේශගේ පිරීම. බේවින දෙයක් දැම් මේ කියන්නේ. අව ප්‍රමාණය කිරීමට මේක වෙන ොල්ස එක ෂෙවීම ඩිප්‍රසිෂන් பாල වැටීමනිமே விதுபල පාාවෙන චල නම්ම විිනිිමය අුපාත කමයක් තුළතමායි මේේදී සිද වෙන්නේ. ෂෙවීම නිසා! ශ්‍රී ලංක ආර්ථිකය කිරරි තිවයැකි ප්‍රතිපාග කවරයද. පිනිිම අනුපාතේ ෂේවුණ වෙන්නේ. දේශය මුදලේ බාහිරගේ අඩුවෙනවා කොටින්ම විදේශ මුදල්ල එකකයක් සඳහා ගෙවුතු දේශය මුදල් ප්‍රමාණය වැඩිවේරුෝ දැම් බලමු කොහමද එක බලපාන ප්‍රතිවිපාක් ආර්ථිකයට දෙබැත්තක්තේීම බල. මර්ත විනිමේ අනුපාතේශය වහොත් ශුද් දපන එන වැඩි කර ගැනීම ඉට ගන පැවති. ඒැන මේ විනිමය අනුපාතයේ දුවන්නේ තුළ ගෘර්ත විනිිම අරු පාතේශයවුරොත් ඒ කමට වාස්සේ. ගෝර්ත විනිිමත් ප්‍රශය වෙනමයි කියන්න්නේ. දේශීය බාණ්ඩවල විදේශ විලගණන් අඩුවීම තුළි අපන එන ප්‍රසාරණයකටයා හැකි. ආනයන මලගණන් ඊලයාමෙන් උන්දමන පීඩනයක් නිර්වාණය වේ අනි පැත්තරක අතන ශුන්දපනයන වැඩි කරන්න පුුවන් අපන එන ප්‍රසාරණය ව අනි පත්තිෙන් ආනයන සංකෝජි වෙලා නන மிලගනං ඉලයාම නිසා ஆනෑනක எදவும் මகிින් නිපදවන දේශය නිමව වල மிලගන ලවුවොත් ටන දෙවෙනිපීවේදිී වක්්‍රාකාරයෙන් රටතලුන්දමනයක් ඇතිවේ. ஆනෑන කන්නඉනෑ පெட்ල්, டிසල්, ෑස් මේදේවල් ඊට අමතරව අනකුත් අමුදරව්‍ය සියල්ලේමිල වැඩවීම. ඒ ஆනෑනේ නතර කරන්නත් ෑ අවශ්‍යමයි. එනිසා ඉදනවිිල වැඩිවීම ස්සේ ප්‍රවාහනපිරි ප්‍රවාාණ පිරිව වැඩුවීම ස්සේ. සියලු ාණ්ඩ හස්සහිවාාවල උන්දමනයක් ඇතිවීමි පරවණතා. ආනයින ිලගනන් කියලයාම නිසා ආනෑන මොත දැඩිව! රඳා පවතින නිෂ්පාදන පිරිවෑ ඊලයාම බීකරි කර්මාන්තයගන්න තිරිගුපිටි එක තිරිකු වැටක්වත් රටේවන්නේනේ වැවෙන්නේනේ තිරිගුපිටි සියල් සීර සියයක් ආනෑනිකයි. ඒමනං අත්‍යවශ්‍ය තත්ත්වී නම් පවතින්නේ තිරිගුපිටි. ආනෑ එන මිලගනන් වැඩිවීම ඔස්සේ ඇතිවෙන මේ පීඩනය දරාගන්න බැරිවෙනවා ශේෂත්‍රයේ නිෂ්පාදන පිරිවවැ ඉහලයා ඔස්සේ. විදේශ නයිසේවාවියදම් ඉහලයාම. අයවැයි හිගේ වැඩිවීමට ඉඩකඩක් සැලසීම නයිගිවන විට වෙනදාට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවීතු වෙනවා දුලරයක් වෙනුවෙන්. විදේශ රිජ්ජු ආයෝජන අදෑරමත්වීම මෙන්න මේ අපි දකින්නේ. පයේ වාහිර වට්නාාකම ශේවම නිසා පොදුවේ ඇතිවියකි ප්‍රතිවිපාද ඊළඟ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු ඊළඟලුත් පරිච්චේදේදී ඔන්න ඔබට පෙන්වා අපි යන්න නියමිත කොටස ඊළඟ පරිච්ේද දෙෙමනං අපිදහස් හතරේ ප්‍රශ්පත්තරය සමඟ මේ පරිච්චේදයෙන් අපි නතර වෙනවා නැවත මුණගෑමු දෙදස් පහසා ඉදිරියට ඔබට චය